කිරිපිටි තිරිඟුපිටි ගෑස් සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවධානය යොමු වනු ඇති බවට බොහෝ දෙනා විශ්වාසය පළ කර සිටියා. නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණේ නැහැ. කෙසේ වෙතත් සහල් සඳහා පාලන මිලක් පනවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ තීරණය කළා. වෙළඳපොළ තුල කෘත්‍රිම සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමටත් කැබිනට් අනුමැතිය लबादी ඒ තීන්දුව අනුව වෙළඳපළට අවශ්‍ය කරන සහල් මෙට්‍රික් ටොන් ලක්ෂය ආනයනය කිරීමේ ඒ තීන්දුවත් වෙළඳ අමාත්‍යාංශය විසින් අද දිනේම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අතිගරු ජනාධිපතිතුමා විසින් රුපියල් 32 30ට තිබුණු වී සහ රුපියල් 50 52ක සහතික මිලක් ලබා දීලා 2020 වර්ෂයේදී ගොවීන්ගේ ආදායම ශක්තිමත් කිරීම වෙනුවෙන් ඒ අරමුණ අපට ඉටු කරගන්න පුළුවන්කමක් ලැබුණා. පාරිභෝගිකයා යම් කිසි ආකාරයක අසරණ භාවයකට පත් වී තිබෙන නිසා තමයි රජයක් විදිහට මේ තීන්දුව අනිවාර්යයෙන්ම ලබා ගැනීමට සිද්ධ වුණේ. ඒ අනුව වී සඳහා පනවා තිබෙන සහතික මිල මොනම ආකාරයකටවත් ගොවි ජනතාව බියක් ඇති කර ගත යුතු වන්නේ නැහැ. සහල් ආනයනය කළා කියලා යම් හේකින් වී මෝල් හිමියන් ඒ සහතික මිලට වඩා අඩුවෙන් වී මිලදී ගැනීමට සූදානම් වුවහොත් රජයේ ඉදිරිපත් වෙලා තිබෙනවා වී අලෙවි මණ්ඩලය එම වී ලබා ගැනීම वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नो क्लिक करना।